සුබ මධ්‍යහනක් හයිටෙන් මධ්‍යහන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර මම දිනුෂිකා ප්‍රමෝදා ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත මැතිවරණ ප්‍රචාරණය මධ්‍යම රාත්‍රියෙන් අවසන් සජිත් මරදාන ගෝඨාභය පිළියන්දල අනුර මහරගම පළාත් රැසකට පස්වරුවේ තද වැසි ජනපති දුවේට තමන් ඉදිරියේ දියුරාගත් සෙනෙත් සභිකවරිය ජනාධිපතිවරණයේ සියලු ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. ඒ අනුව ජනාධිපති අපේක්ෂකයන් ජනතාව අමතන ප්‍රධාන රැලි අද දවසේ පැවැත්වීමට නියමිතයි. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන අවසන් ජන රැලිය මර්ධානීති පස්වරු පහට පැවැත්වෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වන අවසන් ජන රැලිය පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණයේදී අද පස්වරු හතරට පැවැත්වීමට නියමිතයි. ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ අවසන් ජන රැලිය පැවැත්වෙන්නේ මහරගමදී. අද මධ්‍යම රාත්‍රියේ සිට චන්ද විමසීම පවත්වා අවසන් වනතුරු මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්පූර්ණයෙන්ම තහනම් වන බව මැතිවරණ කොමිසම පවසනවා. මේ අතර ජනාධිපතිවරණයට තරගවදින අපේක්ෂකයන් 35 දෙනාට හෙට දිනේ මැතිවරණ කොමිසමට පැමිණෙන ලෙස දැනුම් දීම් කර ඇති බවයි වාර්තා වන්නේ. චන්ද විමසීම, චන්දය ගණන් කිරීම හා ප්‍රතිඵල නිකුත් කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නිමිතයි. त्रिविध हमुदा निलधारीन के पौल वलट लबादेन पहासुकम पोलिस हा आरक्षक क्षेत्रे सीलु दिनाटद लबादेन बव जनाधिपति अपेक्षक सजित प्रेमदास महता पवसनवा मातले नगरे पवति जन हमुकट सहभागी वेमिनुई ए महता मे बव प्रकाश कले श्री लंका निदहस पक्षे सुरक्षी में संविधाने मातले डिस्ट्रिक्ट केंद्रबुक करो मैत्री जोसन महता सह लंका वतुकम कर कांग्रेस प्रादेशिक सभा मंत्री ए बोस महता सजित प्रेमदास महता अट सहाय पल करमीन मेम जनहमोट एक गुना මම ඔබතුමන්ලට පොරොන්දු වෙනවා මාසයක් ඇතුළත මම පැමිණෙනවා මාතලේ නගරයට මම හැබැයි හිස් අතින් නෙවෙයි එන්නේ මාතලේ නගරේ විකල්ප මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කරන්න යෝජිත රතගාල සහිත සුපිරි වෙළඳ සංකීර්ණය ආරම්භ කරන්න යෝජිත මධ්‍යම බස් නැවතුම් පොළ සංවර්ධනය කරලා තට්ටු නිවාස යෝජනා ක්‍රමේ වැඩ කටයුතු ආරම්භ කරලා මාතලේ මූලික රෝහල ජාතික රෝහලක් බවට පත් කිරීමේ මේ සියලු සංවර්ධන ක්‍රියාදාමයන් දියත් කරන්නට කෙලෙහි ගුණ දන්න ජනාධිපතිවරයා හැටියට මේ වැඩත් එක්කම මම මාතලේට පැමිණෙනවායි කියලා මේ අවස්ථාවේ සතුටින් ප්‍රකාශ කරනවා. හස්ත කර්මාන්තය දියුණු කරන්න විශේෂයෙන්ම යෝජනාවක් තිබෙනවා අපේ රටේ හස්ත කර්මාන්ත ශාස්ත්‍රය වෙනුවෙන් වෙනමම අධිකාරියක් නිර්මාණය කරන්නයි කියලා. මම ඒ අධිකාරිය වහාම ක්‍රියාත්මක වෙන පරිදි ආරම්භ කරනවායි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වගේම මේ හස්ත කර්මාන්තයේ වෙනුවෙන් හස්ත කර්මාන්ත ශේෂ්ත්‍රය අපනයන කර්මාන්තයක් බවට පත් කරන්නට අපි කටයුතු කරනවායි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ නිලධාරී පවුල්වලට ලබා දෙන වරප්‍රසාද පොලිස් සේවයටත් ආරක්ෂක අංශයේ සෙසු සේවාවලටත් අපි ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම උපාධිය සම්පූර්ණ කරපු අපේ පොලිස් නිලධාරී මහත්ම මහත්මීන්ට ඒ අධ්‍යාපන සුසුකම් පරිදි ඒට සරිලන උසස් වීම වැඩපිළිවෙලකුත් අපි ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවායි කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි. තමුන්නාන්සලා ගහන හැම කතර පාරක් පාසා තමුන්නාන්සලාගේ විශ්වාසය අබමල් රේණුවකින්වත් පළුදු කරන්නේ නැතුව මේ සජිත් ප්‍රේමදාස පන්නටත් වැඩිය එය රකින්නවා රකින්නවා රකින්නවාමයි කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි.
මිදු නමකින් මිනිසුන් අතරේ නිදහස් යුගයක සැනසුම පැතිරේ මගේ රට ආයෙත් අවදි වුණා එක්ව ඉදිරියට යන මඟ හැදුනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක වඳුරු සෙනවිරත්න උඩුනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක මදුසංක කුරුප්පු ආරච්චි සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනතා නියෝජිතයින් විශාල පිරිසක් සදී ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමට එක් වුණා මමත් මිත්තවරුනි අධිවේගීව වැඩ කරන පුද්ගලෙක් ඒ නිසා තමුන්නාන්සලාට කියන්න කැමති 16 වෙනිදාට අධිවේගීව සංවර්ධනය කරන ජනාධිපතිව පත් කරනකොට අනිවාර්යෙන්ම නුවර අධිවේගයත් අධිවේගීව අවසන් කරනවා මේ රටේ ආහාර නිෂ්පාදනයේ ඉහළටම අපි ගන්නවා ජාතික නිෂ්පාදනයේත් අපි ඉහළටම ගන්නවා වී වගාවට පමණක් නොවේ තේ පොල් රබර් වගාවට සුළු අපනයන භෝග වගාවට එළවලු පළතුරු භෝග වගාවට ගොඩ භෝග වගාවට නොමිලේ පොහොර ලබා දෙන යුගය 16 වෙනිදාන් පස්සේ අපි ආරම්භ කරනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි අපේ රටේ විවිධ මූල්‍ය ආයතන නිසා අසහනයට පත්වෙච්ච තැන්පත් කරුවන් ලක්ෂ ගණනින් ඉන්නවා සාමාන්‍යයෙන් ලැබෙන උත්තරේ තමයි මේ මූල්‍ය ආයතන ලියාපදිංචි නොවුණු නිසා රජයට වගකීමක් නැtei කියන ඒ උත්තරේ තමයි නමුත් මිත්‍රවරුනි ආණ්ඩුවකට එක එක දේවල් කියලා අත හොදගෙන ප්‍රශ්න වලින් පැන යන්නට බෑ අදුම ගානේ රජයට පුළුවන්කමක් තියෙන්නට ඕන මේ මූල්‍ය ආයතනවල මේ තැන්පත් කරුවන් පිටරට පුරවැසියන් නෙමෙයි ඇමරිකාවේ පුරවැසියන් නෙමෙයි අපේම රටේ පුරවැසියන් ඒ නිසා අලුත් ආයෝජකව සම්බන්ධ කරලා විදේශීය ආයෝජකව සම්බන්ධ කරලා මේ කඩා වැටුණු මූල්‍ය ආයතන ගොඩගන්නට අපි යපකප වෙන්නට ඕන විශේෂයෙන්ම ගිලන් වෙච්ච අපේ භික්ෂුන් වහන්සේලා අපේ ස්වාමින්වන් වහන්සේලාට යපකප කිරීමේ භික්ෂු ගිලන් මධ්‍යස්ථාන ආරම්භ කරන්නට අපි බලාපොරොත්තු වෙනවා සම්බුද්ධ ශාසනයේ මුර දේවතාවන් වන අපේ ගෞරවනීය වන්දනීය පූජනීය මහා සංඝරත්නය ගිලන් වුණු හැම අවස්ථාවකදීම අසරණ භාවයට පත් වුණු හැම අවස්ථාවකදීම ඒ නොමිලේ ප්‍රතිකාර දීමේ භික්ෂු ගිලන් මධ්‍යස්ථාන අපි රට පුරාවටම ආරම්භ කරනවායි කියන එක මම ඔබතුමන්ලට කියන්න කැමතියි සදා හරිත මිනිසත් කම වපුරා දූවිලි පොළොවේ ජීවය පතුරා මිනිසත් පවුරක් සබැඳි රට රැකුණා මම කැටි බලාකුළු වල නෙමෙයි ඉන්නේ මම කෙනි බලාකුළු වල නෙමෙයි ඉන්නේ ඒ වගේම මිත්‍රවරුනි මම ඇමරිකාවෙන් ආනයනය කරපු භාණ්ඩයක් නෙවෙයි මම ඔරිජිනල් මා ශ්‍රී ලංකන් ඒ කෙසේ වෙතත් මන් තමුන්නාසලාට කියන්න කැමති ඔය පුරවැසි භාවයේ අර භාවයේ මේ භාවයේ මට නම් වැඩක් නැහැ ඒ මොකද 16 වෙනිදාට අපි වාර්තාගත ජයග්‍රහණයක් මුළු රටෙන්ම ගන්නවා ඒ නිසා මම කියනවා පුරවැසි භාවය ගැන කතා කරලා මේ රේස් එකෙන් කවුරුත් පිටට යන්නට ඕනේ නැහැ අනිවාර්යයෙන්ම රැඳී සිටින්න තව දින කීපයයි මේ දින කීපය ඇතුළත අනිවාර්යෙන්ම මේ රටේ ජනතාව පොදු ජන ජනාධිපතිවරයා හැටියට රණසිංහ ප්‍රේමදාසගේ පුතාව පත් කරනවා කියන එක මම ආඩම්බරෙන් මේ අවස්ථාවේ කියනවා ගම්පහ දිස්ත්‍රික්කයේ බුද්ධිය මුල් කරගත් කේන්ද්‍රස්ථානයක් ලෙස පරිවර්තනය කරන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. මිනුවන්ගොඩ පැවති ජනහමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා. අපි වෙනුවෙන් අපි අතරම නැගෙන බලාපොරොත්තුව මේ ජනහද දිනු මහින්නනම් උතුම් සොයුර ඇසූරේ ගුණදම් පිරු අභිමන් දරු ගෝඨාභය නාමේ සාර්ථක දැක්මක් වැඩ කරන රටක් යන තේමාවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයතහවුරු කෙරෙන ජනහමු මාලාවේ තවත් ජනහමුවක් මිනුවන්ගොඩදී පැවැත්වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතායි එය සංවිධානය කර තිබුණේ. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද මහජන නියෝජිතින් ඇතුළු පිරිසක්ද මෙම ජනහමුවට එක්ව සිටියා. මේ ප්‍රායෝගික ප්‍රතිපත්ති ප්‍රකාශනය
මිහිතියන සියලුම කරුණු අපිට ක්‍රියාත්මක කරන්නට පුළුවන් ඒ නිසා මම තමුන්නාන්සේලාට ප්‍රතිඥාවක් දෙනවා මෙහි අඩංගු සියලුම කරුණු මගේ දූර කාලය ඇතුළතදී සියල්ලක්ම තමුන්නාන්සේලා වෙනුවෙන් ක්‍රියාවට නගනවායි කියන කාරණේ වගේම අපි ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් දීලා මේ රටේ නැවතත් ආරක්ෂාව තහවුරු කළා තමුන්නාන්සේලාගේ ආරක්ෂාව තමුන්නාන්සේලාගේ දූ දරුවන්ගේ ආරක්ෂාව අපි තහවුරු කරන ප්‍රතිපත්ති ප්‍රකාශනය අපේ රජයක් තුලදී අපි අනිවාර්යෙන්ම ආරක්ෂක වැඩපිළිවෙල යොදලා බුද්ධි අංශ නිලධාරීන්ට කිසිම බලපෑමක් නැතුව ක්‍රියා කරන්න අවස්ථාව ලබා දීලා වගේම නීතිය මාර්ගයෙන් උන්ට රැකවරණය ලබා දීලා නැවතත් මේ රටේ කිසිම ත්‍රස්තවාදයක් ඇති නොවන ආකාරයට මේ රටේ ආරක්ෂාව තහවුරු කරනවායි කියන එක තමුන්නාන්සේලාට මම ප්‍රකාශ කරනවා. අපි ඇත්තටම ගම්පහ දිස්ත්‍රික්කයේ කේන්ද්‍රස්ථානයක් කරන්නට ඕන. බුද්ධිය මුල්ලුම කේන්ද්‍රස්ථානයක්. විශ්වවිද්‍යාල කේන්ද්‍රස්ථානයක් කරන්නට ඕන. කැලණිය විශ්වවිද්‍යාලයට ඉංජිනේරු පීඨයක් අපි ගේන්නට ඕන. තොරතුරු තාක්ෂණ විද්‍යා පීඨයක් අපි ගේන්නට ඕන. ඒ වගේම කෘෂි කර්මාන්ත පර්යේෂණ කරන්නට පර්යේෂණ එහා සම්බන්ධ පර්යේෂණ ආයතනයක් අපි කැලණිය විශ්වවිද්‍යාලය එක්කව කරන්නට ඕන. අපි එදා ඵලයේ ඉන්න කාලය තුල විශාල වගකීම් වගේම අභියෝග බාරගෙන ඒ අභියෝග ජයගත්ත ජාතික ජනපල වේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කෙරෙන තවත් ජනහමු කිහිපයක් පැවැත්ුණා. රත්නපුර ගොඩකවිල නගරයේදී එක් ජනහමුවක් පැවැත්ුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්. ජාතික ජනබල වේගයේ නායකයින් ඇතුළු පිරිසක් කීටෙක්ව සිටියා. පාලකයා ආදර්ශමත් දෙන්න. පාලකයා නාස්තිකාරයෙක් වෙලා හදන්න බෑ රටවල්. එම හැදිච්ච රටවල් ලෝකේ නෑ. එහෙනම් අපි ප්‍රධාන කරුණ අපි කියන්නේ ඒකයි. ඉස්සෙල්ලම පොරොන්දු දෙන්න පුළුවන් පොත්අච්චු ගහන්න පුළුවන් ඩිජිටල් බෝඩ් දාන්න පුළුවන් ආදර්ශයයි වැදගත්. දිසානායක මහතාගේ ජය තහවුරු කෙරෙන තවත් ජනහමුවක් වැලිමඩ බෝගහකුඹුර දී පැවැත්තුණා. හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු කිහිප දෙනෙකු මෙහිදී අදහස් පළ කළා. ජාතිවාදී පදනමින් දේශපාලන නායකයෝ බෙදිලා ඉන්නේ. දැන් කල්පනා කරලා බලන්න. පහුගිය අප්‍රේල් 21 වෙනිදා සාරාන් නතුරු අන්තවාදී කණ්ඩායමක් ප්‍රහාරය එල්ල කරලා අහිංසක මිනිස්සු ගණනාවක් මරලා දැම්මා සිය ගාන. ඒ වෙලාවේ අවුස්සන යට ඉඳන් දේශපාලඥයෝ මේක නිවන්න බැලුවේ නැහැ. ජාතිවාදී අවුස්සලා ඔක්කොම ගිනි ජාලාවක් කරන්න කට්ටිය ගිනි බිම්බා. දැන් මේ දවස්වල නැහැ. ඇයි? ඡන්ද කාලේ එහෙම කරොත් දේශපාලඥයන්ට පාඩු. ඡන්ද කාලේ ඉස්සලා අවුස්සලා දේශප්‍රේමීත්වය ගැන කතා කරන පොදුජන පෙරමුණේ නායකින්ගේ පෞල්වල සමාජිකින් විදේශ රටවල පදිංචි අය බවත් ඔවුන්ට දේශප්‍රේමීත්වය ගැන කතා කිරීමට අයිතියක් නොමැති බවත් අමාත්‍ය පාට්ලි චම්පිකරණවක මහතා පවසනවා. ITN 7 වෙනි පැය වැඩසටහනට එක් පෙමිණුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. තමන්ට ජනාධිපති වෙනවා නම් විතරක් පුරවැසිකම අයින් කරගන්න තරම් මේ රටට ආදරයක් නැති මිනිස්සුන්ට දේශප්‍රේමී වෙන්න පුළුවන්ද? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිලනොලත් නායකයා වන බැසිල් රාජපක්ෂ මහත්තයා තාම ඇමරිකන් කාරේ. සරල දේශපාලන භාෂාවෙන් කිව්වොත් යැන්කියෙක්. මේ අයට පුළුවන්ද තව දුරටත්
මේ රටේ දේශප්‍රේමී කතාවක්. ඔය වේදිකාවල ඇවිල්ලා රූපවාහිනී නාලිකාවල මයික්‍රොෆෝන් ඉදිරියේ දේශප්‍රේමී කියලා කතා කරන හුඟක් කෙනෙක්ගේ අයගේ පෞල් ජීවත් වෙන්නේ විදේශවල, දේපොළ තියෙන්නේ විදේශවල. පුරවැසිභාවය නිවැරදිව අරන් තියනවා. ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහත්තයාට බලයක් තිබුණද කියන එක තමයි ඒ උසාවිය ආවේ. ඉදිරි කාලෙදී ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ සම්බන්ධයෙන් මතේ විමසයි නඩු කියයි. මොකද අපේ ජනාධිපති වරණ පනතට අනුව මැතිවරණ කොමිසමට හෝ මැතිවරණ කාර්යාලයට ඒවා ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ජනාධිපති වර්ණ පනතේ එහෙම දෙයක් නැහැ. කාට හරි හැඳුනුම් පතක් තියෙනවා නම් ගිහිල්ලා මේ රටේ ජනාධිපති වර්ණය ඉදිරිපත් වෙන්න පුළුවන්. එතුමා ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති කාර්යාලයෙන් හෝ එහි රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් හෝ තමා තවදුරටත් පුරවැසියෙක් නෙවෙයි කියලා මේ ගැසට් එක එනකන් ඉන්නේ නැතුව ඒක පෙන්වන්න ඕනි. දෙවනුව සොදේශ කටයුතු අමාත්‍යාංශයේ ඇමතිවරයාගෙන් ලබාගත් ලිපිය පෙන්වන්න ඕන තමා ශ්‍රී ලාංකික පුරවැසියෙක් කියලා. ඒ වගේම සදාචාර ප්‍රශ්නය තමයි අනුන්ට CIA කාර්යෝ ඇමරිකන් කාර්යෝ කියලා ගගහ අමරුන්ට ඇමරිකන් උගුල් ගැන රටේ ජනතාව බියවත් දන්න දේශප්‍රේමී කතා කියන නම් ඒ කඳ උරේ අයට කිසිම අයිතියක් නැහැ. විදෙස් ගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසක් කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ඒ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු ලෙසින් කටයුතු කරනු ඇති බවයි ඔවුන් එහිදී ප්‍රකාශ කළේ. මේ රටේ අපි ජීවත් වෙනකොට අපි විවිධාකාර ජාතීන් විවිධාකාර ආගමිකින් එක්ක අපි ජීවත් වෙනවා. නමුත් ඒ හැම අවස්ථාවකදීම අපිට අපේ සංස්කෘතික දේවල් අපේ ආගමික කටයුතු කිසිම බාධාවකින් තොරව කරගන්න පුළුවන්. ඒ වගේ සමාජයක් මේ ලංකාව තුල බිහි වෙන එක තමයි අපේ අරමුණ. සමහර විදේශීන ශ්‍රී ලාංකිකයින්ට ලොකු දුකක් තියෙනවා. ඇයි අපේ රට අපිට අනිත් රටවල් තරම් ඉහළ තැනකට ගෙනියන්න බැරි කියලා. දැන් මම රජයේ සේවකයෙක් විදිහට වැඩ කළා තියෙනවා. අපි රජයේ සේවකයන් විදිහට අපි විශේෂ වරප්‍රසාද වලින් අයින් වෙන්න ඕනේ. අමාරුවෙන් ජීවත්ලා අපිව නඩත්තු කරන මේ අයගේ සල්ලි ඉතාමත් අපි වගකීමකින් යුතුව පාවිච්චි කරන්න ඕනේ කියලා මං හිතනවා. ඉතින් සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකතුමා කියන්නේ මින් ඉදිරියට පාර්ලිමේන්තුවට යන කාටවත් වාහන පර්මිට් දෙන්නේ නැහැ කියලා ඒක මට ලොකුම ආකර්ෂණයක්. මට තියෙනවා ලොකු වාග්යක්. මගේ අම්මා සිංහල, තාත්තා මුස්ලිම්. ඉතින් මම අහගෙන හිටියා බණ කිව්වා අපේ හම්දුරු නම එදා කිව්වේ දැන් අපිට ඕනේ කාන්තාවන් පමණක් නෙවෙයි මාතෘත්වය කියලා. ඒ කියන්නේ අම්මගේ ආදරේ තමයි මෛත්‍රිය කියන්නේ. බුදුහාමුදුර අපිට කියලා දෙල තියෙනවා මෛත්‍රියට වඩා දෙයක් නැහැ. මෛත්‍රිය කරුණා මෙත්තා උපේකා ඒවනේ අපිට අවශ්‍ය. ඒවනේ ගොඩනගන්න ඕනේ. අපේ රටේ ඒක මදි. එක්ක ඉදිරියට කියලා කියන්නේ අපේ ස්ලෝගන් එක ජනාධිපතිතුමාගේ. අපිට අනාගතය කරන්න පුළුවන් දේවල් බොහොමයක් තියෙනවා. මම ප්‍රාර්ථනා කරනවා අපි එකතු වෙමු, අපි ලාංකිකයන් වෙමු, අපි ඉදිරියට යමු කි. අපි ආවේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකීමේ සටනකට මිසක් සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති කිරීමේ සටනකට නෙවෙයි. මේ එක්සත් ජාතික පක්ෂය මගින් තම අපේක්ෂකයා තෝරගත් ආකාරය, ඒ ආකාරය පිළිබඳ පුදුමාකාර පැහැදීමක් අපිට ඇති වුණා. ඒ ප්‍රජාතන්ත්‍රවාදය සුරකීමේ ආකාරය ජනතාවට තේරුණේ ඒ පක්ෂය තුළම ඇති වුණු සටන තුළින්. ඒකම ඇති සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ ජනාධිපති කරන්න. ඒ වගේ මම එකක් කියන්න ඕන. ඒ අය කොයි තරම් පොරොන්දු දුන්නත් ඒ අය කෙරෙහි අපි විමසිල්ලෙන් ඉන්නවා. ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ඒගොල්ලෝ දූෂිතයින් බලයට පත් කරගත්තොත් මහින්ද රාජපක්ෂට විරුද්ධ වුණා වගේම මොවුන්ටත් අපිට විරුද්ධ වෙන්න සිදු. අපි ස්වාධීනයි. සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනතාවට පිළිගත හැකි හා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි එකක් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. අපි ශ්‍රී ලංකා කුරුණෑගල ජනහමුව අමතමින් කුමාරතුංග මහත්මිය මේ බව සඳහන් කළා. 2005 රාජපක්ෂ මුන් නැහැ පක්ෂය බාරගත්තට පස්සේ 2015 වෙනකොට පක්ෂය බාගෙට මරලා තිබුණේ. ක්‍රමානුකූලව සැලසුම් සහගතව පක්ෂය මරන්න ඕනේ කියලා ඒගොල්ලෝ තීන්දුව කරා. මොකද බලයට එනකොටම රාජපක්ෂලා තීන්දුව කළා ඉවරයි. අපි පුළුවන් තරම හොරකම් කරනවා. එක පැත්තකින් ඉන්නවා ගෝඨාභය රාජපක්ෂ. දෙන්න පුළුවන් දෙයට. එයාව විචනය කෙරුවා. එයා මිග්ඥානාවලින් හොරකම් කරපු හැටි කිව්වා. ලසන්ත වික්‍රමතුංග මහපාරේ බල්ලෙක් වගේ මැරුවා. ඒවා විචනය කරු ප්‍රගීතික් නැලිගොඩ උස්සලා ඉවරලා දැන් ඔයද මරලා දාලා හංගලා. එයාගේ නෝනා හැමතරම තාම ආඩාඩ යනවා. නෝනායි ළමයි. පුත්තුන්ට වැඩිය හොඳට බෝල ගහවුවා කියලා පුත්තුන්ට වැඩිය ලස්සනයි කියලා අර අහිංසක තජුඩි දස වද දීලා මරලා දැම්මා. මෙහෙම කරපු ගෝඨාභය රාජපක්ෂ කොහොමද ආපහු මේ රටේ නිදහස ස්ථාපිත කරන්නේ? මම කවදාවත් UNP කාර්යයකට ඡන්දෙ දෙන්න කියන්න මට වෙයි කියලා මං හිතුවේ නැහැ. නමුත් රට අගාධයකට පත් වෙන්න යන වෙලාවක රට එතනින් ගොඩ ගන්න නම් අපි සමහර වෙලාවට අමාරු තීන්දුව ගන්න ඕනේ. ඒ තරුණයා
හොරකම් කරලා නැහැ දැනට මිනි මරලා නැහැ එයාගේ ඉතාමත් හොඳ මැතිවරණ ප්‍රකාශයක් කරලා තියෙනවා ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් ප්‍රායෝගික එකක් ඒ තීන්දුව ගන්න කියලා මම තමුන්ලාංශයට යෝජනා කරනවා අඩු ගානේ මේ අන්තිම වතාවටවත් රට බේරා ගන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන අපි ශ්‍රී ලංකා කුරුණෑගල ජනහමුව පැවැත්ුණේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මමත් වයසයි. නමුත් මමත් ඕට්ටුවර දෙන්නෙත් නෑ. වයසක කෙනෙකුට දෙන්නෙත් නෑ. මෙච්චර මේ තරුණ වින්දැද්දි මොකටේ කියලා දෙන්නේ වයසකයිට? අයිද වයසකයි කියලා. හොඳ ශරීර සෞඛ්‍යයෙන් ඉන්නවද? ශරීර සෞඛ්‍යයත් හොඳ නෑ. වයසත් ගිහිල්ලා තරහත් යනවා. අනිත් එක අපි ආණ්ඩුව කාලේ මං කැමිතිවරේ හැටියට හිටපු කාලේ කොච්චර වැරදි වැඩ සිද්ධ වුණාද? ඉතින් ඒ වගේ එක අය මං හිතන්නේ ජනාධිපතිතුමාගේ වාඩිය විය යුතු නැහැ. ඉතින් හොඳ තරුණ කෙනෙක් යවමු. අරිස්ටෝත් පොට්ටුව දිනුවොත් මට හොඳ ඇමතිකමක් ගන්න දීවා. නමුත් මට ඇමතිකම් ලොකු නැහැ. ඇමතිකම් වලට වැඩිය මේ රටයි අපේ පක්ෂයයි මට ලොකුයි කියන එක මං තමුන්නාසට කියන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකා පුරවැසිභාවය ඉවත් කර ගැනීම ඔප්පු කරන ලෙස ඉල්ලා පෝච්ච ඉඟරවත්තේ සුමංගල ස්වාමීන් වහන්සේ ආරම්භ කළ උපවාසය හතරවන දිනටත් අද පැවැත්වෙනවා. අපේ උත්තරීතර මාතෘභූමිය ඇමරිකාවට පාවා දෙන ගෝඨාභය රාජපක්ෂගේ කුමන්ත්‍රණයෙන් බේරා ගනිමු යනුවෙන් සදහන් බැනරයක් ප්‍රදර්ශනය කරමින් ආචාර්ය පූජ්‍ය ඉගුරුවත්තේ සුමංගල ස්වාමින් වහන්සේ කොළඹ නිදහස් චතුරාශ්‍රයේදී උපවාසයක් ආරම්භ කළා. ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකා පුරවැසිභාවය ඉවත් කරගෙන ඇත්නම් එය රටට හෙළිදරව් කරන ලෙසයි උන්වහන්සේ කියා සිටින්නේ. උපවාසයට සහාය පළ කිරීමේ අරමුණින් පූජ්‍ය මතුගම ධම්මාලංකාර ස්වාමින් වහන්සේද අද එම ස්ථානයට පැමිණියා. තම සෝජනීය අවස්ථාවක තමයි අපිට කතා කරන්න තියෙන්නේ. මොකද මේ අහිංසක හාමුදුරු තමන් ගැන හිතලා නෙවෙයි. මේ අද තමන්ගේ රටට මේ ජාතියට වෙන විපත්තිය ගැන හිතලා මරණයත් එක්ක සටන් කරන්නේ. මේ හිටපු පාලකයෝ මේ තරම් මුග්ධ පාලකයෝද කියන එක අපට තේරුම් ගන්න බැරියයි. මධ්‍යම සබරගමු හා ඌව පළාත්වලත් ගාල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම වැසි බස්නාහිර හා වයඹ පළාත් කරා පැතිරියාමේ ඉඩකඩ ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරන්නේ. ඒත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk